අද අපේ පාඩම ප්‍රතිරෝධක පද්ධති සම්බන්ධයෙන්. මොකද මේ ප්‍රතිරෝධක පද්ධතියක් කියන්නේ? අපි ප්‍රතිරෝධ පරිපථයකට සවිකරුත් ප්‍රතිරෝධක එකකට වඩා ඒකට කියන ප්‍රතිරෝධ පද්ධතියක් කියලා. ඒතකොට මේ විදිහට පරිපථයකට ප්‍රතිරෝධක සවි කරලා අපිට පුළුවන් අපිට අවශ්‍ය පරිදි ධාරාව පාලනය කරගන්න. ඒතකොට මේ විදිහට ප්‍රතිරෝධක සවිකරණ ක්‍රම දෙකක් තියෙනවා. මුලින්ම අපි සලකා බලමු ශ්‍රේණිගත ක්‍රමය. ශ්‍රේණිගත ක්‍රමයේදී මේ ප්‍රතිරෝධක අපි හවි කරන්නේ එක පෙළට, මේ රූපේ පෙන්වන සඳහන් ආකාරයට R1, R2, R3 කියන ප්‍රතිරෝධක එක පෙළට සවි කරලා තිනවා. ඔයගලට පේනවා ඇති. මෙතනදී වැදගත්ම දේ, පරිපථයෙන් ගමන් කරන ධාරාව මේ ප්‍රතිරෝධක තුනම හරහා යන්නේ එකම ධාරාවක්. I කියන ධාරාව ඇමීටරේ දැක්වෙන ධාරාවම තමයි R1, R2, R3 ප්‍රතිරෝධක තුන හරහාම යන්නේ. එතකොට විභවාන්තරේ, මුළු විභවාන්තරේ V නම් ඒක හැබැයි මේ R1, R2, R3 කියන ප්‍රතිරෝධක තුනට බලපානේ විභවාන්තර තුනක්. ඒකට හේතුව ප්‍රතිරෝධ විනාශ එකම ධාරාවක් යන්න නම් මේ ප්‍රතිරෝධක දෙපස විභවාන්තර වෙනස් වෙන්න ඕන. ඒ කියන්නේ මුළු විභවාන්තරේ සමාන වෙන්නේ V1, V2, V3 කියන මේ ප්‍රතිරෝධක තුනට බලපාන ප්‍රතිරෝධ මේ විභවාන්තරවල එකතු වශයෙන්. ඊළඟට ඕම් නියමෙන් අපි දන්නවා B සමානයි IR කියලා. එහෙමනම් අපිට V වෙනුවට IR යොදන්න පුළුවන්. මුළු පරිපථයේම විභවාන්තරය වෙනුවට IR දානවා වගේම ඊළඟට අපි දානවා දැන් V1, V2, V3 මේ උඩ සමීකරණේ ට ආදේශ කරනවා මේ ඕම් නියමය. එතකොට V1 සමාන වෙන්නේ IR1. I පොදු වෙන්නේ වටේටම පරිපථයේ මුළුමනින්ම ගමන් කරන්නේ එකම ධාරාවක් නිසා. දැන් මේ සමීකරණය ඔයගොල්ලන්ට පේනවා ඇති, හැම පදයක්ම අපි I වලින් බෙදුවොත් මේ විදිහට I කැපිලා යනවා. එහෙම නැත්නම් බෙදෙනවා. එතකොට එක ඉතුරු වෙන්නේ. එහෙමනම් සමීකරණය ඉතුරු වෙනවා දැන් මේ විදිහට R සමාන R1 ධන R2 ධන R3 කියන සමීකරණයක් අපිට. මේක තමයි ශ්‍රේණිගත ප්‍රතිරෝධක සඳහා IK සෙවීමේ සෙම්තන් සමක ප්‍රතිරෝධය සෙවීමේ සූත්‍රය. මුළු ප්‍රතිරෝධය ලැබෙන්නේ අනිත් ප්‍රතිරෝධවල කෙරින්ම එකතුව වශයෙන්. ඊළඟට අපි බලමු සමාන්තරගත ක්‍රමයට ප්‍රතිරෝධක සවිකරණ අන්දම. ඊට කලින් මම හිතනවා හොඳයි අපිට මේ සම්බන්ධයෙන් ගැටලුවක් විසඳුවොත්, ශ්‍රේණිගත ප්‍රතිරෝධ ක්‍රමයේ සම්බන්ධයෙන් ගැටලුවක් විසඳලම අපි සමාන්තරගත ක්‍රමයට යන්. එහෙමනම් ගැටලුව මොකක්ද අපිට කියන්නේ දැන්? ප්‍රතිරෝධක දෙකක් සම්බන්ධ කරලා තිනවා R1 R2 කියලා. එතකොට මේ ප්‍රතිරෝධක දෙකට අපි පරිපථයකට සම්බන්ධ කරාම අපිට පැහැදිලි අපිට දීලා තිනවා මේ ප්‍රතිරෝධක දෙකේ අගයන් ඕම් 2යි සහ ඕම් 4 වශයෙන්. පරිපථය අපි දැන් විභවාන්තරයක් දුන්නොත් වෝල්ට් 12 කියලා දීලා තිනවා. එහෙම දුන්නාම අපිට දැන් ගණනය කරන්න පුළුවන් මුලින්ම පරිපථයේ මුළු ප්‍රතිරෝධය. කොහොමද ගණනය කරන්නේ? අපි ගෙනගත්තු සූත්‍රය භාවිතා කරලා. ඒ කියන්නේ R සමාන R1 ධන R2 කියන ඒ විදිහ ආදි වශයෙන් අපි භාවිතා කරන සමීකරණය. දැන් R1 ohm 2යි R2 ohm 4යි. එහෙමනම් ඔක්කොම එකතු ohm 6ක් වෙනවා. දැන් පරිපථයෙන් ගලන ධාරාව හොයන්න පුළුවන් අපිට. ඒ මුළු විභවාන්තරය දන්නවා වෝල්ට් 12යි, මුළු ප්‍රතිරෝධය දන්නවා ඕම් 6යි.
එහෙනම් ඕම්නිමේ සූත්‍රයේ දුහම දන්නවා විබිදීමයි සමාන R අරස්කුන්තේ ගත්තාම I R සමාන V එහෙනම් I සමානයි විබිදීමාර් එහෙනම් I ධාරාව සොයන්න අපි විභවන්තරය වෝල්ට් 12 මුළු විභවන්තරයේ මුළු ප්‍රතිරෝධයෙන් සමක ප්‍රතිරෝධයෙන් බෙදෙනවා. එතකොට අපිට පැහැදිලි 12 6 බෙදෙනවා අපි. එහෙනම් පරිපථයෙන් යන ධාරාව වශයෙන් අපිට ලැබෙන්නේ ඇම්පියර් 2ක අගය. ඔය ඇම්පියර් 2ක අගය මුළු පරිපථයේ වටාම ගමන් කරන්නේ එකම විශාලත්වයෙන්. කියන්නේ R1 ප්‍රතිරෝධයේ R2 ප්‍රතිරෝධයේ සහ ඇමීටරේ හරහා ඒ ඔක්කොම හරහා එකම මේ ඇම්පියර් 2ක ධාරාව තමයි ගලාගෙන යන්නේ. දැන් ඊළඟට අපි බලමු එහෙනම් සමාන්තරගතව ප්‍රතිරෝධක සවි කිරීමේ ක්‍රමය සම්බන්ධ. ඔව්. සමාන්තරගත ක්‍රමයේදී ශ්‍රේණිගත ක්‍රමය වගේ නෙවෙයි ප්‍රතිරෝධය අපි සවි කරන්න ඕන එක පෙළට නෙවෙයි එක යටයක සමාන්තරව කියන්නේ. දැන් බලන්න මේ රූප සටහනේ උඹලන්ට පෙනෙයි ඒ ක්‍රමය. දැන් එක ප්‍රතිරෝධයක් අපි දැම්මොත් අනිත් ප්‍රතිරෝධක ඊට පහලින් සමාන්තරගතව දානවා. ඔය විදිහට අපි ප්‍රතිරෝධක තුනක් සවි කරගත්තොත් අපි R1 R2 R3 කියන දැන් ප්‍රතිරෝධක තුනක් හයි කරලා තිනවා. දැන් මේකේදී වැදගත් වෙන්නේ මේ ගලන ධාරාව මෙතනදී ශ්‍රේණිගත සම්බන්ධය වගේ නෙවෙයි ගලන ධාරාව බෙදිලා ගමන් කරන්නේ. පරිපථයේ ගලන මුළු ධාරාව I මේ ප්‍රතිරෝධක තුනට බෙදෙනවා. මොකද සමාන්තරගතව තියෙන නිසා ඒක එකම ධාරාවක් යන්න බැහැනේ. බෙදිලා යන්නේ. බෙදිලා යනකොට R1 ප්‍රතිරෝධකෙන් අපි හිතමු I1 කියන ධාරාව යනවා. R2 කියන ප්‍රතිරෝධයෙන් I2 කියන ධාරාව ගලනවා. I3 කියන ප්‍රතිරෝධයෙන් R3 කියන ප්‍රතිරෝධයෙන් I3 ධාරාව ගලාගෙන යනවා. දැන් මෙතනදී අපි භාවිත කරන මූල ධර්මය තමයි මේ ධාරාව I1, I2, I3 කියන ධාරාවල එකතු සමාන වෙන්න ඕන මුලින්ම මුළු ධාරාව. ඒ කියන්නේ I වලට දැන් මේ පෙන්ල තියෙනේ ඔයාලා මේ සමීකරණය උඩින්. ඊට පස්සේ I වෙනුවට අපි ඕම් නීමය භාවිතා කරලා V බෙදීමයි කියලා දාන්න පුළුවන්. නැහැ V බෙදීමයි R අපි ගන්නවා. ඊට පස්සේ අපිට පුළුවන් හරස්කුන්තිය ගත්තාම I R සමාන V. එහෙනම් I සමානයි V බෙදීම R. ඒතර I වෙනුවට අපිට අර ඉහළම සමීකරණයේ I වෙනුවට දාන්න පුළුවන් V බෙදීම R කියන අගය. එතකොට I සමාන V බෙදීම R ඊළඟට I1 සමානයි V බෙදීම R1 වෙන්න ඕන. මොකද විභවන්තරේ සම විභවන්තර එකතුව සමානයි. නමුත් දැන් මෙතනදී එක් එක් ප්‍රතිරෝධයකට බලපාන විභවන්තරේ සමානයි. එතකොට V කියන පුදු වගේ තමයි අපි දාලා තියෙන්නේ. එහෙමනම් අපිට පැහැදිලි දැන් මේ විදිහට දාපුවම මේ පද සියල්ලටම පොදු වෙන්නේ V. එහෙමනම් මේ V වලින් බෙදලා සමීකරණේ V අහෝසි කර ගන්න පුළුවන්. නැත්නම් එක බවටපත් කර ගන්න පුළුවන්. V වලින් බෙදුවාම. එහෙමනම් අපිට අවසානයේ ලැබෙන්නේ මේ හැම පදෙම V තිබුණ නිසා අපි බෙදුවා. V වලින් අවසාන වශයෙන් ඉතුරු වෙන්නේ 1. එහෙමනම් ඉර උඩ 1 ඉතුරු වෙනවා. මෙතන ඉරක් ගහලා අපි කරලා තින්නේ V වලින් පද සියල්ලම බෙදලා පද හතරම. එතකොට තමයි 1 ඉතුරු වෙන්නේ. V වලට V කැපිලා. එහෙමනම් අන්වසන් වශයෙන් අපිට සමීකරණයෙන් තමයි ඉරට R තියෙනවා. R වලින් 1 සමානයි R1 වලින් 1, R2 වලින් 1, R3 වලින් 1 ආදී වශයෙන්. ඒක තමයි සමාන්තරගත ප්‍රතිරෝධ සඳහා අපිට ලැබෙන මුළු ප්‍රතිරෝධයේ සෙවීමේ සමීකරණය. දැන් අපි ඒකත් ගැටලුවක් විසඳුවම තවත් පැහැදිලි වෙයි.
අපි ගැටලුවක් බලමු. මේ ගැටලුවේදී සමාන්තරගත ප්‍රතිරෝධක දෙකක් මේ විදිහට සම්බන්ධ කරලා තියෙනවා. එකක ප්‍රතිරෝධය ඕම් 6යි, අනෙක ඕම් 2යි. අමීටයක් සම්බන්ධ කරලා ඊට පස්සේ අපි කෝෂයකින් විභවන්තරයක් සපයනවා. මේදී කෝෂ විභවන්තරයේ මෝල් 12යි කියලා අපි හිතමු. දැන් අපෙන් අහන ප්‍රශ්නේ තමයි ඉහත පරිපථයෙන් ගලන මේ ධාරාව කුමක්ද කියලා. මුලින්ම හැබැයි මුළු ප්‍රතිරෝධය හොයලා ඉන්න ඕනේ. එනිසා හිත පරිපථයේ මුළු ප්‍රතිරෝධය මුලින් ගණනය කරගන්න ඕන. එහෙමනම් මුළු ප්‍රතිරෝධය වෙන හැටි බලමු අපි. මේ මුළු ප්‍රතිරෝධය තමයි සමක ප්‍රතිරෝධය කියලත් කියන්නේ. එක මතක ගන්න. දැන් අපි මේ ගැටලුව විසඳන්න අපි ඉගෙන ගත්තු සමාන්තරගත ශ්‍රේණි සමාන්තරගත ප්‍රතිරෝධක වල මුළු ප්‍රතිරෝධය හොයන සූත්‍රය භාවිත කරන්න ඕන. R1 එක සමානයි R1 වලින් එක, දැන් R2 වලින් එක. මේ යන්දි වශයෙන් දිගටම ප්‍රතිරෝධක තියෙනවනම් සමීකරණය දිගටම දාන්න පුළුවන්. දැන් අපිට මේ R R හොයන්න ඕන. එහෙනම් R1 දීලා තියෙනවා අපිට. දැන් 6යි, එතන 6 ආදේශ කරනවා. R2 වලට දීලා තියෙනවා ඕම් 2යි, ඒ 2 ආදේශ කරනවා. ඊට පස්සේ මේ භාගය අපි සුළු කරගත්තොත් අපිට පේනවා 6ෙන් 4ෙන්. ඒ කියන්නේ 3ෙන් 2. ඒක තමයි R වලින් 1 අගයට එන්නේ. ඒ කියන්නේ මුළු ප්‍රතිරෝධය නෙමෙයි, මුළු ප්‍රතිරෝධයේ පරස්පරයට එන්නේ. එහෙමනම් අපි මේකේ හරස්කුන්තිය ගත්තාම අපිට පේනවා ඒ සමීකරණය 2යි R සමානයි 3 + 1 = 3. 3යි. එහෙමනම් R සමානයි 3 බෙදීම 2. ඒ කියන්නේ 1.5 1.5යි. අන්න බලන්න මෙතන ඉතාලම වැදගත් අපිට මේ කාරණේ. ප්‍රතිරෝධය ඕම් 6යි, ඕම් 2 ඕම් 2යි. ශ්‍රේණිගතව හයි කරා නම් මුළු ප්‍රතිරෝධය එකතු වෙනවා 6යි 2යි 8යි. දැන් වෙලා තියෙන්නේ මුළු ප්‍රතිරෝධය මේකේ අඩුම් ප්‍රතිරෝධයටත් වඩා අඩු වගේක් එන්නේ. මෙතනදී අඩුම් ප්‍රතිරෝධය ඕම් 2යි, කියන්නේ ඕම් 6ෙන් 6 සහ 2ෙන් 2 තමයි අඩුම. ඊටත් අඩු ප්‍රතිරෝධයක් තමයි ප්‍රතිරෝධක දෙකේ මුළු ප්‍රතිරෝධය. නැත්නම් ප්‍රතිඵලය පරිපථයට බලපාන සමක ප්‍රතිරෝධය ඉන්නේ ඕම් 1.5යි. තාම කුඩාගයක්. මේකෙන් තේරෙනවා අපිට ප්‍රතිරෝධක සමාන්තරගතව හයිකරන්න පරිපථයට බලපාන මුළු ප්‍රතිරෝධය අඩු වෙනවා. මේක හරියට සමාන වෙන්නේ සන්නායකයක් මහත් වෙනකොට. ඒ කියන්නේ හරස්කඩි වර්ගවල ඵලයේ වැඩිලා මහත් වෙන්න සන්නායකයේ ප්‍රතිරෝධය අඩු වෙන එක තමයි මෙතනදී සිද්ධ වෙන්නේ. සමාන්තරගතව ඉහළට හයිකරන්නේ ඒ කොටසේ සන්නායකයේ මහත් වැඩි වෙනවා කියලා අපිට හිතන්න පුළුවන්. අනෙකෙදි ඉස්සලා ශ්‍රේණි හතර ක්‍රමයේදී පිකපලට හයි කරද්දී ප්‍රතිරෝධක සන්නායකයේ ප්‍රතිරෝධක දිග වැඩි වෙනවා කියලා ගන්න පුළුවන්. දිග වැඩි වෙද්දී කොහොමවත් ප්‍රතිරෝධය වැඩි වෙනවනේ. එතනදී ප්‍රතිරෝධය වැඩි වුණේ එකයි මේ අවස්ථාවේ ප්‍රතිරෝධය හුඟක් අඩු වෙලා තිනවා. ඕම 1.5ට. ඒතර අපිට ප්‍රතිරෝධය අඩු කරගෙන වැඩි ධාරාවක් ගන්න මේ ක්‍රමයේ භාවිත කරන්න පුළුවන්. ඊළඟට අපි යනවා පරිපථයෙන් යන මුළු ධාරාව. ඒකට සූත්‍රය දැම්ම අපි. මොකද I සමාන V බෙදීම R කියලා ගත්තාම ඕම් නියමෙන් V දැන් 12යි, R ප්‍රතිරෝධය 2 / 3 කියලා ගන්න පුළුවන් ලේසියි. එතකොට බෙදීම 2 / 3 වැඩි කිරීම වෙද්දී 3 / 2 වෙනවා. එතකොට ඒක සුළු කරාම අපිට එනවා ඇම්පියර් 8ක්. එතකොට මේ ඇම්පියර් 8 දෙකෙන් තුන මෙදීම දෙකෙන් තුන වැඩි කිරීමෙදී 3 / 2 වෙනවා. ඒක වැඩි කරන්නේ අපි 12ෙන්. එතකොට 3 අතන 4 8යි. Sorry 3 4 12 එතන. ඊට පස්සේ 4 2 8යි. ඒ විදිහ තමයි ඇම්පියර් 8 ආවේ. ඒ කියන්නේ 12 බෙදීම 2 / 3. එතකොට බෙදීම 2 / 3 වැඩි කිරීම වුණා. එතකොට 3 / 2 වුණා. එතකොට 3 / 12 කැපුවම අපිට 3 / 4
හතරවත් දෙක හතයි ඒ විදිහට ඇම්පියර් අටයි. ඊට පස්සේ අපි මුළු පරිපථයෙන් ඇම්පියර් අටක් ගැලනවා වුණාට මේක මේ එක් එක් ප්‍රතිරෝධක හරහා ගන්න ධාරාව ඊට වඩා අඩුයි, වෙනස් වෙනවා. දැන් අපි බලමු ඕම් 6 ගන්න ධාරාව තමයි මේ හොයලා තියෙන්නේ. ඕම් 6 ගන්න ධාරාව හැන්දත් අපි සූත්‍රය දානවා I සමාන V බෙදීම R. දැන් V කියන එක විභවান্তরে ඕම් 6 ප්‍රතිරෝධක දෙකටම සමානයි. ඕම් 6 ඕම් 2 කියන ප්‍රතිරෝධ දෙකටම බලපාන එකම වෝල්ට් 12 විභවান্তরে. එහෙමනම් V බෙදීම R ගණිද්දී අපි 12 බෙදීම 6 වෙනවා. ඇයි? විභවান্তরে 1යි 12යි. ප්‍රතිරෝධය දැන් ඕම් 6යි. ඉහළ ප්‍රතිරෝධය එක ප්‍රතිරෝධය 6යි. ඒතකොට බෙදුවහම ඇම්පියර් 2ක් එනවා. ඒ කියන්නේ උඩින් යන්නේ ධාරාව ඇම්පියර් 2යි. මුළු ධාරාව ඇම්පියර් 8ෙන් ඇම්පියර් 2යි ඉහළින් යන්නේ. මොකද එතන ප්‍රතිරෝධය වැඩිනේ. ඕම් 6ක්නේ. එහෙමනම් පහලින් යන්න ඕන අපිට නිකන් හිතෙන් කියන්නත් පුළුවන් මේක. ඇම්පියර් 8ෙන් 2ක් උඩින් ගියාම යන්න ඕන අනිවාර්යයෙන්ම 6ක් පහලින්. මොකද මේ දෙක එකතු වු තමයි ඇම්පියර් 8 එන්න ඕන. ඒ 6ත් අපිට ගණනය කරලම හදන්න පුළුවන් I සමාන V බෙදීම R කියලා. එතකොට V 12යි. දැන් එතකොට R R 2යි ප්‍රතිරෝධය. එතකොට 12 2කින් බෙදුවාම 6යි. මේ විදිහට තමයි බෙදিলা ධාරාව ගමන් කරන්නේ. හොඳයි, එහෙනම් අදට අපේ පාඩම ප්‍රමාණවත්. අපි අනිත් දවසේ තවදුරටත් මේ සම්බන්ධ